Hi, Italian language. අද මම ඔයාලට තවත් අලුත් දෙයක් තමයි කියලා දෙන්න හදන්නේ. Italian language එක මුලින්ම කොහොමද ඉගෙන ගන්න කියලා මම ඔයාලට videos කරලා තියෙනවා. මගේ channel එකේ playlist එකේ තියෙනවා Italian language කියලා playlist එකක්. ඔයාලට පුළුවන් ඒ playlist එකට ගියොතින් ඒ playlist එකේ මුලින් ඉඳලා ඒ කියන්නේ episodes 1 එකේ ඉඳලා ඔයගලන්ට ඉතාලි ඉගෙන ගන්න ලේසි වෙන විදිහට මම videos කරලා තියෙනවා. ඔයගලන්ට ගියොතින් ඒක බලන්න පුළුවන්. අද අපි කතා කරන්නේ මොකක්ද? අද අපි කතා කරන්නේ ලකුචීන. ඒ කියන්නේ මුළු තැංගය. ගෙදරකට අත්‍යවශ්‍යම දෙයක් තමයි මුළු තැංගය කියන්නේ. අපි අද බලමු කුචින එකේ එහෙම නැත්නම් මුළු තැංගේ තියෙන්නේ මොනවද කියලා. මම මේ වීඩියෝ එකේදී ඔයාලට විශේෂ දෙයක් තව කියලා දෙනවා. ඒ තමයි දැන් අපි ලකුචින ගැන කතා කරද්දී හැම බඩුවකම ඒක වචන බහුවචන කියලා දෙකක් තියෙනවා. කියන්නේ සිංගුලාරේ ප්ලුරාලේ. එතකොට මම ඔයාලට කියලා දෙනවා අපි ඒක වචනෙන් කොහොමද භාණ්ඩයක් හඳුන්වන්නේ? ඒ වගේම බහුවචනෙන් අපි කොහොමද භාණ්ඩයක් හඳුන්වන්නේ? මම කතා කරන හැම භාණ්ඩයකම ඒක වචන බහුවචන මම ඔයාලට කියලා දෙන්න උත්සාහ කරනවා. මොකද එතකොට තවත් ඔයාලට ලේසි වෙනවා ඒක වචන බහුවචන කොහොමද අඳුරගන්නේ? ඒ වගේම ඒක වචන බහුවචන වලට අපි කොහොමද අර්ථීකුලි යොදන්නේ කියන එක එතනදී ගොඩක් ඔයගලන්ට තවත් පැහැදිලි වෙනවා. ආර්ටිකලි වීඩියෝ එක බලන තරම් අනිවාර්යෙන් බලන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ඉතාලි භාෂාව කතා කරද්දී ආර්ටිකලිකත් එක්ක ඒ දේවල් කතා කරද්දී අපි කතා කරන දේ ගොඩක් නිවැරදිව කතා කරන්න අපිට ඒ දේවල් උදව් වෙනවා. ගෙයක් ගත්තොත් කුචින එක තියෙන්නේ gedara උඩින්ම. ඒ කියන්නේ මුල් තැංගියේ තියෙන gedara උඩින්ම. මුල් තැංගියක් නැතුව ගෙයක් හදන්න බෑනේ අපිට. ඒතර අපි දැනගෙන ඉන්න ඕනේ gedareක මුල් තැංගියේ තියෙන බඩු මොනවාද කියලා. දැන් අපි බලමු කුචිනේගේ තියෙන බඩු. එහෙම නැත්නම් මුල් තැංගියේ තියෙන බඩු අපි කොහොමද ඉතාලි භාෂාවෙන් කතා කරන්නේ. මේසය il tavolo. tavolo කියන්නේ මේසනට ආර්ටිකලිකත් එක්ක අපි යොදා තමයි il tavolo වෙන්නේ. එතකොට il tavolo කියන එක බහුවචනයක් වෙනකොට i tavoli වෙනවා. මෙතන il i කියන්නේ ආර්ටිකලි දෙක ඔගොල්ලෝ දන්නවා. il කියන්නේ සිංගුලාර ඒ කියන්නේ ඒක වචන ආර්ටිකලි එක. එතකොට i කියන්නේ ප්ලුරාලේ ආර්ටිකලි එක. එතකොට ආර්ටිකලි දෙක වෙනස් වෙන්නේ tavolo tavoli කියන ඒක වචන බහුවචන කියන වචන දෙක වෙනස් වෙද්දී පුටුව la sedia පුටු ගොඩකට ඒ කියන්නේ බහුවචන විදිහට le sedie pantry cupboard මෙතනදී pantry cupboard එකකට අපිට කියන්න පුළුවන් il mobiletto pantry cupboards ගොඩකට il mobiletti ලිපට එක ලිපකට අපිට කියන්න පුළුවන් il fornello ලිප් ගොඩකට අපිට කියන්න පුළුවන් il fornelli පොරණ il forno පොරණ ගොඩකට il forni රෙදි සෝදන යන්ත්‍රය එහෙම නැත්නම් washing machine එක la lavatrice වළඳ එහෙම නැත්නම් pan එක il tegame එක බහුවචන වෙන්නේ i tegami apron එක il grembiule aprons ඊ ග්‍රැම්බියුලි අයම් වර්ඩ් එකට අපි මොකද ඉතාලි භාෂාවෙන් කියන්නේ ලාස්සේ ද ස්තීරෝ බර කිරණ යන්ත්‍රය ලා බිලාන්චා බහුවචනේ නම් ලේ බිලාන්චේ ශීතකරණ යන්ත්‍රය එහෙම නැත්තම් ෆ්‍රිජ් එක ඊ ෆ්‍රිගොරිෆෙරෝ අපිට ඒකට කෙටි කළ කියන්න පුළුවන් ඊ ෆ්‍රිගෝ කියලාත් කියන්න පුළුවන් එහෙම නැත්තම් ඊ frigorifero බහුවචනේ වෙන්නේ i frigoriferi pingana il piatto බහුවචනේ නම් i piatti ghiarapua la forchetta le forchette pia il coltello i coltelli mese handa il cucchiaio බහුවචනේ නම් ඊ කුක්කියායි තේ හඳ ඊ කුක්කියායිනෝ ඊ කුක්කියායිනි කොප්පය එහෙම නැත්තම් කප් එක ලා තාත්සා බහුවචනේ නම් ලේ තාස්සේ වීදුරුව ඊ බික්කියේරේ ඊ බික්කියේරි බෝතලය ලා බොතීලිය le bottiglie pannica la padella le padelle pan toaster il tostapane i tostapane blender il frullatore i frullatori pingan hodel machine ekata mokada italiya bhashawen kiyanne la lavastroviglie
ඒවගේම තමයි මයික්‍රෝවන් එක. මයික්‍රෝවන් එක ඉතාලි භාෂාවෙන් කියන්නේ ඉල් මික්‍රෝන්දේ. මේ වීඩියෝ එක බලනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා කුචින් එකේ තියෙන බඩුවට ඉතාලි භාෂාවෙන් කියන්නේ මොකක්ද කියලා. පැහැදිලි කියලා මම හිතනවා. මීට අමතරව දෙයක් දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මගේ Instagram එකේ direct message එකක් දාන්න. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ආසාවෙන් බලනවා නම් මතක් කරලා like කරන්න. ඒ වගේම ඉතාලි භාෂාව ඉගෙන ගන්න කැමති ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නව නම් ඒගොල්ලොත් අතර මේ වීඩියෝ එක share කරගන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ඉතාලි භාෂාව ඉගෙන ගන්න කැමති ඔයාලට තවත් වටින වීඩියෝ එකකින් හම්බෙමු.